මෙහිදී හරිම සංවේදීනේ අර්ජුන මහේල ජයවර්ධන කියන්නේ මේ ලෝකේ මා හිතන්නේ ඔහු ඉතාම විශිෂ්ට ක්‍රීඩකයෙක්. දැන් ඔහුව කළමනාකරණය කිරීමේ වක්කීම තේරීම් කමිටුවට කණ්ඩායම් නායකත්වයටයි කණ්ඩායම් කළමනාකරණයටත් තිබෙනවා. දැන් මේක මහේල බාරගන්නේ කොහොමද? මහේලව හිත නොරිදා මහේලව කළමනාකරණය කරගන්නේ කොහොමද? මොකද මහේල අපට ඕනේ. කොෂාන් හැම ක්‍රීඩකයෙකුටම ඒ වගේ තීරණ ගන්න සිද්ධ වෙනවා. නායකයෙක් වුණාම තීරණ ගන්න සිද්ධ වෙනවා. දැන් සමහර සනත් කියපු ගමන් මහේලටත් එක්ක ඉස්සරහට ගමනක් නැහැ කොහොම සාමාන්‍ය අහන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මහේලත් ගමන අපිට නෑ ඉස්සරහට ගමනක් නෑ කියන්නේ ආරම්භක පිටිකඩුව කියන බැලුවත් ඒක කරන්න අමාරුයි. දීර්ඝ ලංකාවේ ක්‍රිකට් අනාගතය දිහා බැලුවොත් අපි එතකොට අපි කරන්නේ මේ අපේ ඉන්න තවත් ආරම්භක පිටිකඩුව නැති වෙන එකක් වෙන්නේ. ඒ කියන්නේ කුසල් ජානිත් වගේ තරංග වගේ අපිට වැඩක් කරන උදාහරණ කියලා මේ කියනවා. ඉතින් ඒ තත්ත්වය අපි ඇති කරගන්න ඕනේ. ඒ සමහර වෙලාවට ක්‍රීඩකයෙක් සනත්ට ගෙනලා කතා කරලා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් කරලා ඒ ක්‍රීඩකයාක තේරුම් ගන්නේ නැත්නම් කරන්න දැන අපිට තියෙන ගන්න සංග මහේල ඩිෂන් මා හිතන ඔබත් එක හොඳ සාකච්ඡාවක් තියෙනවා. ඔව් ඇත්තටම හොඳයි. මොකද මුලින් ආපු කාලේ මම එනකොටම තිබිච්ච වාතාවරණය මතේ වෙනස් වුණා. මොකද මම හැමත් එකම කතා කරලා ඒ තීරණ තීන්දුව ගන්න. ඉතින් මම හරි තීරණේ ගන්නලාට මම වෙනසක් කරනලාට මම එයාට කතා කරලා කියනවා මම මේ වෙනස කරනවා. ඉන්ද ඔය තුන්දෙනාගෙන් මම එක්කෙනෙක් ගහන්නේ මම දෙන්නෙක් විතරයි ගහන්නේ. මෙන්න මේ හේතුව නිසා තමයි කියන්නේ කියලා ඒක කියලා අපි ඒ සම්බන්ධතාවය තියලා කිව්වම ඒක අයිත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මම මගේ කටින් කිව්වට පස්සේ තවත් එක්කෙනෙක්ගෙන් ගිහිල්ලා තවත් එක්කෙනෙක්ගෙන් යනකොට වෙනස් වෙලා යන්නේ. පණිවිඩය වෙනස් වෙනවා. ඊට වඩා හොඳයි අපි කෙලින්ම කතා කරලා ඒක ඉවර කරාම මම හිතනවා ගොඩක් වෙලාට ඒ ප්‍රශ්නේ අඩු වෙනවා. නැත්නම් තුම් බලපෑම එහෙම නැහැ සනත් ඔබට. නෑ මට එහෙමනම් එහෙම කිසිම දෙයක් නෑ. මට මට කියන්න අමතකුණා මේ දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතා නියෝජිතයන්. නිසා අපිට බය නෑ. ඔවුන්ට වරප්‍රසාද තිබෙනවා. අපි පරසම් වෙන්න ඕනේ. මොකදනේ මේ දැන් පාසල් ක්‍රිකට් සම්බන්ධයෙන් මේ බණ්ඩාර මහත්මයා කතා කළා කියලා මගේ නිෂ්පාදකතුමා කියලා බණ්ඩාර ඔබට ආයිබෝන් කියන කැමති කතා කරන් කෙටි ප්‍රශ්න උත්තර. ඔව් මම සංජය සූර්ය මාත්‍ර කතා කරන්න ඕනේ. ඔව් මට දැනගන්න ඕනේ මේ අන්ඩර්සන් ටීම් ශ්‍රී ලංකා පූල් එකක් තිබ්බා 2 එකක් ගියා. ඒකේ මට දැනගන්න ඕනේ මේ 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 පූල් එකේ ට්‍රයල්ස් වල වරෙන් හිටිය අහන් සමල් පෙරලා කියලා ප්ලේ කෙනෙක් ඕපනින් බැට්ස්මන් කෙනෙක් මොකද නම? යාව ට්‍රයල්ස් වල හෙලෝ මොකද නම කිව්වේ? අන්තමල් පෙරේරා ඕපනින් බැට්ස්මන්. එයා ට්‍රයල්ස් වල ඔබට කරලා තියෙද්දී එයා එක ට්‍රයල් එක ඉස්ගානක් නරවුත් ඉන්නකොට එයාව රිටයර් වුණා. එයාව ඇතුළට ගත්තා. හැබැයි මෙයා පුවේ එක යන්නේ. එයා පුවේ එක යන්නේ ඒ වෙනුවට වෙන කෙනෙක් යනවා. ඉතින් මම කියන්නේ මෙන්න මේකයි මේ සිලෙක්ෂන්ස් වල ඉතින් අපි ට්‍රයල්ස් වල බලනද සිලෙක්ට් කරන්නේ නැත්නම් වෙන වෙන කණ්ඩායම සංජිත 25කට විතර ගෙනාට පස්සේ අපිත් එක්ක වාඩිලා තමයි ජේෂ්ඨ තේරුම් කමිටුවත් එක්ක වාඩිලා තමයි කරන්නේ. ඇත්තටම ඒකේ පුහුණුකරුවෝ හැටියට ඉන්නේ රොජර් විජේසූරිය කියන පුහුණුකරු. මම හිතනවා මට රොජර් විජේසූරිය මම එන්නේ ඉස්සෙල්ලා මම එයාගෙන් මුළු විස්තරයම ගත්ත 17න් පහල කණ්ඩායම ගියපු මම හිතන්නේ අපේ ඉතිහාසෙ ගියපු හොඳම වයස 17න් පහල සංචාරය තමයි මේ එංගලන් සංචාරය. සමහරක් වෙලාවට සමහර ක්‍රීඩකයෝ ඒ කියන්නේ තෝරන්න පුළුවන් හොඳම ක්‍රීඩකයෝ 15 දෙනා තෝරලා ගෙනිච්චේ. හැබැයි මගේ ළඟ ලකුණුත් තියෙනවා ක්‍රීඩා කරපු පන්දු යවපු හැටිත් තියෙනවා. මේ හැම ක්‍රීඩකයෙක්ම හොඳටම ක්‍රීඩා කරා. එක තරගයක් පරදුන ආරෙන්න අනිත් එක තරගයක් ඩ්‍රෝ වුණා. අනිත් හැම තරගයක්ම ජයග්‍රහණය කරා. මේකේ අපි සමහර ක්‍රීඩක 3 දෙනෙක් ආජුනේ අපි තෝරගත්ත වයස 19න් පහළ සංචිතයට පළවෙනි පාරට කරේ. මොකද කියන්නේ කැමතිද මේ වෙලාවේ රටට? ඔව් සේය කියන ක්‍රීඩකයයි තව ක්‍රීඩකව දෙන්නෙක් මම තෝරලා තියෙනවා. ඒගොල්ලෝ දැන් ගෙනල්ල ඉවරලා 19න් පහළ සංචිතයට පුහුණු තරඟ ක්‍රීඩා කරන්නත් ඒගොල්ලෝ ගෙනල්ලා තියෙනවා. මොකද මේ රොජර් විජේසූරිය කියන පුහුණුකරු මම හිතනවා ගොඩාක් ක්‍රීඩකයෝ ගෙනල්ලා ගොඩාක් පුහුණු සංචිත තියලා
ගොඩාක් තරඟ ක්‍රීඩා කළා තෝරන ක්‍රීඩේ තෝරන පුහුණුකරුවෙක්. මොකද එයාගේ වෙන කිසි වෙන වෙන බලාපොරොත්තු තියාගෙන කරන පුහුණුකරුවෙක් නෙවෙයි. මම දැකලා තියෙන පුහුණුකරුවෙක් ඉන්නවා. එහෙම පුහුණුකරුවෙක් ඉන්නවනේ මම දැකලා තියෙනවා. හරි එයා ඒ කරන එයාගේ තියෙන රාජකාරිය උපරිමෙන්ම කරන කෙනෙක්. ලොකු කැපකිරීමකින් කරන කෙනෙක් තමයි විජේසූරිය මහත්තයා. මම හිතනවා අඩුපාඩුකම් වෙන්නේ නැති සමහරක් ලකුණු අතර හිටපු ක්‍රීඩකෙක් නොයන්නත් වෙන්නේ නැති ඒ වුණාට ගියපු සංචාරය දිහා බැලුවම ක්‍රීඩකයෝ දිහා බැලුවම ගිහිලා තියෙන හොඳම සංචාරයක් හොඳම ක්‍රීඩකයෝ 15 දෙනෙක් ගිහිලා තියෙනවා. ඔබ අර ආරම්භක පිටකරුවා ගැන මීම සු ප්‍රශ්නද ඔබ එකඟ නැහැ. දැන් මම අද අවස්ථාව දීලා තිබෙනවා. ඔව් දක්ෂ කෙනාට අවස්ථාව දීලා තියෙනවා. හැබැයි මම අදත් මම තරගයක් බැලුවා වයස 17න් 15 සාන්ත තෝමස් කණ්ඩායමයි ලුම්බිනි කණ්ඩායම. ඔව් ඒත් සාන්ත තෝමස් කණ්ඩායමේ අද ක්‍රීඩා කරා ආරම්භක පිටකරුවෙක් දාබරේ කියලා ආජුනේ හොඳ ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක්. එයත් මේක ඉඳලා නැහැ. හැබැයි අද මම යා ක්‍රීඩා කරන හැටි දැක්කම හිතන්නත් බෑ ඒ තරම් හොඳට ක්‍රීඩා කරනවාද කියලා. මොකද මම තරගය බලපු හින්දා. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. මම අද ඇත්තටම වයස 17න් 15 තරගයක් ඔබ බලනවා. මම අද බැලුවා. හැබැයි ඔබ අනිත් තරගය බලන්න ගියේ නැහැ. දැන් අද අවසන් පුර තරඟ දෙකක් තිබ්බා. ආ මම එක තරඟයක්. ඔබ එක තරඟයක් බලන්න ගියා. එතකොට එහෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වෙනම පරිගණක නිරීක්ෂකයෙක් ඇවිල්ලා හිටියා. ඔව් මම ඒක ශාන්ත තෝමසින්දද? නෑ නෑ. නිමිලි විද්‍යාලය අතර. දැන් හැබැයි අනෙක් තරඟය ශාන්ත අන්තෝනි මහනුර කණ්ණෑම සහ ශාන්ත බෙරඩි කණ්ණෑම අතර පැවැත්ුනේ කටුනායක. ඒ තරඟයට කවුරුත් නෑ තේරුම් කප්පුවේ. නෑ තේරුම් කප්පුවේ සමාජිකයන් දෙන්නෙක් නුවරට යවන්න වුණා. චමින්ද මෙන්ඩිස් ඉන්දියාවට ගියා. මම මේ තරඟය අද කොළඹදී බැලුවා. ඉතින් ඒ හින්දා අපි ගොඩක් වෙලාවට තරඟ බලන රොෂාන් සමහරක් තරඟ බලන්න වෙන්නේ නැහැ. ඉතින් අද මම විශේෂයෙන් මේ තරඟය බැලුවා. මෙන්න හේතුවක් නැහැ. කිසිම හේතුවක් නැහැ. මම උදේත් ගිහිල්ලා මේ මාධ්‍යනේ හැමදේම කරන්නේ. ඇති දේ නැති කරනවා, නැති දේ ඇති කරනවා. දැන් මම මේ හෂාන් මහත්මයා අපි බොහොම ආදරේ. හෂාන් තිලකරත්න හිටපු ටෙස්ට් නායකයා හෂාන් තේරින් කවදිනවා. දැන් මේ හෂාන්ගේ පුත්‍රත්වයේ සම්බන්ධිනුත් මේ රටේ හරියට කතා වෙනවා. දැන් මේකේ දරුවට කරන අසාධාරණයක් වෙන්නත් පුළුවන් එක පැත්තකින්. අනිත් පැත්තෙන් තාත්ත දරුවට කරන අසාධාරණයක් වෙන්නත් පුළුවන්. දැන් තාත්තල ගොඩක් වෙලාවට ක්‍රීඩා කරන දරුවන්ට බොහොම ආදරේ. දැන් මට මතක එක් අවස්ථාවකදී මේ ඩීජි ලෙව්කේ මහත්මයාත් කිව්වා මේ දුෂන් ලෙව්කේ රටට ක්‍රීඩා කරන වෙලාවේ මම යනකොට හැමෝම කියන්න පුළුවන් කෝ මේ තාත්තා රග්බි සංගමේ සභාපති කියලා. හැමෝම තාත්තල දරුවන්ට ආදරේ. දැන් සරත් මේක ඔබ පැහැදිලි කරන්නේ කොහොමද? හරි සංවේදී මේ කාරණාව. ඇත්තටම හරිම සංවේදී කියන්නේ මොකද හෂාන් දැන් 17න් 15 කණ්ඩායමේ හෂාන්ගේ පුතා ක්‍රීඩා කරනවා. සාන්ත තෝමස් කණ්ඩායමත් ක්‍රීඩා කරනවා. ඉතින් හෂාන් ගොඩක් වෙලාවට මම අපි මුලින්ම මේ වයස 17න් 15 කණ්ඩායම තෝරද්දි හෂාන්ට මම මුලින්ම කිව්වා සම්බන්ධ වෙන්න එපා. මොකද ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් වෙලාවට මම තරඟවලදී එරික් උපශාන්තවයි ප්‍රමෝදයවයි තමයි ගොඩක් වෙලාවට තරඟ බැලුවේ. ඉතින් මොන වුණත් අපට පොඩි මේ කියන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද හෂාන් මේකේ ඉන්න හින්දා අපි මොන හරි දෙයක් අපේ ගම ඉන්ට්‍රස්ට් ඔෆ් කන්ෆ්ලික්ට් තමයි ලැබියාවන් අතර ගැටියක් ලැබියාවක් ඒ පැත්තට මේව කරා කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් මම හැමදෙස්සෙම කිව්වා අපි නෑ මම හැමදෙස්සෙම කිව්වා එහෙම කරන්න එපා. මොකද හෂාන්ට හරි අපිට කියන්න පුළුවන් වෙන්න ඕන ඔයාගේ ළමයා හොඳ නැත්තම් හොඳ නෑ. ඒකින්ද මට ගෙනියන්න බෑ මේක. අපි සනත් ගැන විශ්වාසය තබනවා. මම හිතන්නේ හැමෝම මේ තේරුම් කරගන්න ගැන විශ්වාසය. අර්ජුන ඔබගේ දරුවව අරගෙන ආනන්දෙන් අස්කරගෙන එංගලන්තේ අරන් ගියා. දැන් මම කැමතියි අර්ජුන මේ සිද්ධිය කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ? නෑ රුෂන් මම ප්‍රධාන වශයෙන්ම ගියේ මෙහෙ පුතා ක්‍රිකට් ගහනකොට ලොකු ප්‍රශ්න වර්ගයක් ඇති වුණා. අවුරුදු 15න් 15 තරගාවලිය මට ඒක දැනගන්න නෙමෙයි මම ඉන්නේ. ඉතින් ඒ තරගාවලිය තාත්තල පුත්තු ගැන තියෙන සම්බන්ධය නිසා මම මේ තරගාවලිය මම තරගයක්වත් බලන්න ගියේ නැහැ. පුහුණු තරග දෙකේම හොඳට කරා. බොදෙනෙක් කියලා නායකත්වයට යන්නත් පුළුවන් කියලා මම කාටවත් කතා කරන්න ගියේ නැහැ. මට දුරකථනයෙන් දවස්වල මම කතා කරලා කිව්වා එක පුද්ගලයෙක්ට ටෙලිෆෝන් එකේ කතා කරන්න එතකොට ඔයාගේ පුතා කැප්ටන් කරනවා කියලා. එහෙම මේ ඔව් මම ඒක මගේ පොතේ ලියන මම ඒක කියන්නේ කවුද කියන එක. ඉතින් ඒක එදා මම කාට නොකියපු කතාවක්. ඔව් එදා හැබැයි මම ඔක මගේ පොතේ ලියනවා. ඉතින් ඔබ පොතකුත් ලියනවා? ඔව් පොත ලියාගෙන යනවා. තාම පොඩ්ඩක් ඉවර කරන්න කාලේ යනවා. ඉතින් රොෂාන් මේකේ වැඩි තියෙන්නේ මම පෞද්ගලික දැන් මම මේ වෙලේ ක්‍රිකට් කණ්ඩායමේ මම හිතන්නේ සෙල්ලම් කරනකොට. ඉතින් එතනදී ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. පුතා කණ්ඩායමටත් ආයෙ මම ඒක ගැන කතා කරෙත් නැහැ. අද වෙනකන් කියලාත් නැහැ. හැබැයි මම එදා තීරණය කරා පිටරට යන්න ඕනේ කියලා. මමත් හුඟක් කැමැත්තෙන් හිටියේ මගේ පුතා ඉගෙන ගන්නවට. ඉතින් ඉගෙන මේ කටයුතු හොඳට කරනවා. ඉතින් මම ඒක ගැන සන්තෝෂ වෙනවා. හැබැයි මම සමත් එකක නොවන තැනක් තියෙනවා. මම හෂාන් තිලකරත්න නම් මම තේරුම් කමිටුවේ අද ඉන්නේ. මොකද ඒක හෂාන් මේ දරුවට කරන කවදාහරේ ළමයාට ඇඟිල්ල දික් කරන්න පුළුවන් තැනක්. මොකද මම ওই ළමයා දැකලා තියෙනවා පොඩි කාලේ ඉඳලා. දක්ෂ ළමයි දෙන්නේ. ඒ දරුව දෙන්නම දක්ෂයි. නමුත්
ඇයි මේ කතා අහගන්නේ හෂාන්? ඇත්තටම හෂාන් තේරුම් කමිටුවේ ඕන සමහරලාට කියන්න පුළුවන් කනිෂ්ඨ තේරුම් කමිටුවට මම අයිති වෙන්නේ නැහැ කියලා. මම දැන් සනත් වුණත් ඒ තීරණය අරගෙන කරන්න පුළුවන් නායක තේරුම් කමිටුවේ සභාපති හැටියට අපි හෂාන්ව මේ තේරුම් කමිටුවේ ඉවත් කරනවා. ඒ කියන්නේ කනිෂ්ඨ කණ්ඩායම තෝරනකොට. ඒ වගේ එතකොට කාටවත් මුකුත් කියන්න බෑ. නමුත් අනිත් පැත්තෙන් ඉවත් කරත් එළියේ හිටියත් මිනිස්සුන්ට හිතන්න පුළුවන්. ඇයි අපි ඒ අවස්ථාව ලබලා දෙන්නේ? දැන් මගේ පුතාද ක්‍රීඩා කරන්න මම කවදා තේරුම් කමිටුවට එන්නේ නැහැ. සනත්ගේ පුතේ ක්‍රිකට් ගහනකොට සනත් තේරුම් කමිටුවට එන්න හොඳ නැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලෙ සනත්තවට ගමන් නැහැ. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලෙ එන්න අයිතිවාසිකමක් තියෙනවා රුෂාන්. ක්‍රිකට් පාලක මණ්ඩලෙ තේරුම් කරන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ අද බලන්න ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරපු කිසිම හොඳ ක්‍රීඩකයෙක්ගේ පුතේ කවදා ලංකාවට ගහන්න හම්බුනේ නැහැ. ඒක අපි පිටරට දිනන් දකිනවා. අර්ජුන බොහෝ ක්‍රීඩකයන් තාත්තලගෙන් පස්සේ පුත්වේල ගහන රටට. රුෂාන් මේක ශ්‍රී ලංකාව. මේක එංගලන්තෙත් නෙමෙයි ඕස්ට්‍රේලියාවත් නෙමෙයි. අද ඔය තාත්තේ හැම ක්‍රීඩකයකටම ඇවිල්ලා තියෙනවා. මම දන්නවා මයිකල් ජිසර මහත්මයාගේ, අනුරතෙන් රොකෝන් මහත්මයාගේ, ඩොලිප් මෙන්ඩිස් මහත්මයාගේ, රෝයි ඩැස් මහත්මයාගේ, ඔය සියලු දෙනාගේ, බන්දුල වර්ණපුරගේ, මේ හැමෝටම මේ ප්‍රශ්න එනවා. ඉතින් ඒක ඒක හරි අසාධාරණයක්. ඒ අසාධාරණය නවතින්න ඕනේ කවදා හරි. හොඳයි. බන්දුල වර්ණපුරගේ පුතා සෙල්ලම් කරනවා මාධව. මාධව වර්ණපුර. මාධව හොඳට ක්‍රීඩා කරනවා. මේ වෙලාව මේ අවස්ථාවේ හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්. අපි එයා ගැන ගොඩක් බලන ක්‍රීඩකෙක්. ලකුණු අතරත් ඉන්න හොඳ ක්‍රීඩකෙක්. හොඳයි, අපි ඉස්සරහට යන්නට බලාපොරොත්තු වෙනවා. තාමත් අපි ඉන්නේ ක්‍රිකට් ගැන, ක්‍රිකට් තේරීම් පිළිබඳව. මම කැමති දැනගන්නට පොඩ්ඩක් ටෙස්ට් ක්‍රිකට් ගැන චුට්ටක් කතා කරත් හොඳයි කියලා හිතනවා. අර්ජුන බොහොම කැමැත්තෙන් කතා කරපු කාරණාවක්. සනත්, ඔබ මාධ්‍ය හමුවකදී කියපු කාරණාවක් මම කැමති නැවත ඔබ හමුවේ මතක් කරන්න. ඒ තමයි ඔබ කිව්වා 20x20 තරඟවලදී ක්‍රීඩකයන් නිදහසේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා. ඉන් අනතුරුව අපිට පුළුවන් පන්දුවර 50 ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩකයන් හඳුනගන්න. ඔබ නමුත් අර්ජුන කියන්නේ හැමතිස්සම මට මතකයි මගේ වැඩසටහන් වලදීම කියා තිබුණා, මේ වැඩසටහනේදී ටෙස්ට් ක්‍රිකට් ගහලා දවස් 5 ක්‍රීඩා කරලා හොඳ පුහුණුවක් ලැබලා යාව ගේන්න එක් දින තරඟ සඳහා, නැත්නම් වේගවත් තරඟ සඳහා. දැන් මේ දෙක මට හිතෙන පොඩ්ඩක් ඔබ දෙනා එකම තැන ඉන්න නිසා අහන්න, ඔබ හිතන දේ ඇයි එහෙම හිතන්නේ? නෑ, මං හිතුවේ එතන දැන් ටෙස්ට් තරඟයකට හරි දින 4 තරඟයකට එනකොට රොෂාන් යම්කිසි පීඩනයක ඉන්න එකපාරටම. දැන් මේ තරඟවලදී මම දැක්කේ ඉන්දියාවේ සමහර ක්‍රීඩකයෝ ආවා, විරාට් කෝලිලා, ඔය රේනා, ගොඩක් කට්ටිය ඔය 20x20 තරඟ ක්‍රීඩා කරලා ඉවරලා. හැබැයි ඒගොල්ලෝ අතෙන්ට ආවට පස්සේ ඒගොල්ලෝ ඒ තරඟ හොඳට ක්‍රීඩා කරා. ඉතින් මම හිතුනේ ගොඩක් කලාවට අර අපි පොඩ්ඩක් අර තද කරගෙන මේ ටෙන්ස් එකේ ක්‍රීඩා කරනවා මේ දිග තරඟය දැනගත්ත වෙලේ ඉඳලා. ඉතින් අර 20x20 තරඟාවලිය මේගොල්ලෝ ඇවිල්ලා ක්‍රීඩා කරන්නේ පන්දුවර 20යි තියෙන්නේ, එක්කෝ 50 තරඟයේදී මේ වගේ ක්‍රීඩක හොයා ගන්න පුළුවන්. හැබැයි එතකොට සමහරක් වෙලාවට දැන් මම ක්‍රීඩා කරන්න ආවමත් මමත් එක් දින තරඟ ක්‍රීඩකයෙක් හැටියට තමයි මේ කළේ. ලේබල් වෙලා. ලේබල් වෙලා තිබුණා. හැබැයි ඉතින් ඊට පස්සේ අජුනායි කිව්වම නෑ, මේ මෙයා ගහුවත් 100ක් බෝල 50කින් ඉතින් ප්‍රශ්නයක් නෑනේ, 100ක් නේ ගහන්නේ. අර ඒ වගේ වෙනසක් වෙන්න පුළුවන්. ඔව්. මේ ගහන විදිය නෙවෙයි ලකුණු නේ ඕනේ. ඔව්. බෝල 50කින් හරි 100ක් ගහුවත්, බෝල 25කින් 100ක් ගහුවත් කණ්ඩායමට හොඳයි. ඉතින් අර ඒ වගේ ක්‍රීඩකයෝ හොයාගන්න අවස්ථාවක් ලැබෙනවා. අර මං එතනයි කිව්වේ ගොඩක් වෙලාවට මේ වගේ ක්‍රීඩකව හොයාගන්න පුළුවන් නැහැ කියලා. එහෙම එන්නේ කියලා. හැබැයි සමහරක් වෙලාවට සමහර ක්‍රීඩකයෝ ඉන්නවා, දැන් තිරිමාන්න වගේ ක්‍රීඩකයෝ, ඒගොල්ලෝ ක්‍රිකට් ඉස්කෝලේ ගහන කාලේ ඉඳලම ඒ දිග ක්‍රීඩාවට ඒගොල්ලෝ හොඳයි. ඒ කියන්නේ දවස් 5 ක්‍රීඩාවට උචිත විදිහටම ක්‍රීඩා කරන ඒගොල්ලන්ගේ ටෙක්නික් එක හොඳයි. එයා ඒක එයාගේ ගේම් එක හදාගන්න දන්නවා 20ට වෙනම. ඇටිටියුඩ් එක, මානසික ආකල්පය හොඳයි. එයා හරියටම හරි. හැබැයි හැමෝටම මේක පොදු වෙන්නේ නැහැ.